විස්සත්තිහත් අතර තරුණ කට්ටිය මේ ඩයබිටීස් එක්ක එනවා. අතරම අවුරුදු 15 16 17 ළමයි එනවා ෂුගර් මට්ටම 300 400 ගණන්. සීනි වැඩි වුණාම ඇඟට උණ ගන්නවා නම් කැස්ස හැදෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හමු වෙනවනේ. දැන් මේ දියවැඩියාව නිකන් පරීක්ෂණයක් කරලා අපි දකින ඉලක්කමක් විතරයි. ලෝක ජනග්‍රහණයෙන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝග තත්ත්වයෙන් පෙළෙනවා. සෑම 10 දෙනෙකුට එක්කෙනෙක් ප්‍රමාණයක් අපි දියවැඩියා රෝග තත්ත්වයෙන් පෙළෙනවා. 50%කට අඩු ප්‍රමාණයක් තමයි දන්නේ ඒගොල්ල දියවැඩියා රෝග තත්ත්වයෙන් පෙළෙනවා. මේ දියවැඩියා රෝගීන්ගේ 75%, ඒ කියන්නේ 4/3කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ අපේ දුප්පත් රටවල. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය අනුකූලව කරන සමීක්ෂණයක් තියෙනවා ස්ටෙප් සර්වේ කියලා. ඒතකොට ඒකේ ඇත්තටම අවුරුදු 18ත් 69ත් අතර වැඩිහිටියන්ගේ මුළු ලංකාවම නියෝජනය වෙන විදිහට සාම්පල් එකකින් තමයි අපි මේක කරන්නේ. ඒකේ රිසර්ච් වලට අනුව 14.6% ප්‍රමාණයක් දියවැඩියා රෝගීන් තියෙනවා. ඉතින් දියවැඩියා පුද්ගලයෙක් මිය යන්න ප්‍රධානම හේතුව තමයි එක්කෝ මේ හෘදයාබාධයක් එහෙම නැත්නම් මේ ආඝාතය වගේ තත්වයක්. ඒ විතරක් නෙමෙයි කිඩ්නි ෆේලිය වලට ප්‍රධානම හේතුව දියවැඩියාව. ඒ වගේම වැඩිහිටියන් අතර ඇතිවන අන්ධභාවයට ප්‍රධානම හේතුවත් දියවැඩියාව. හැම තප්පර 10කටම සැරයක් ලෝකයේ කිසියම් පුද්ගලයෙකුට දෙපා අහිමි වෙනවා දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා නිසා. දීර්ඝ කාලීනව දියවැඩියාව තියෙන මවක්ට දරුවෙක් පිළිසඳ ගැනුණොත් එයාට හෘදය වස්තුවේ ආබාධ, ස්නායු ආබාධ ඇති වෙන්න ලොකු අවදානමක් තියෙනවා. ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා, මවට අධික රුධිර පීඩනය ඇතිවීම, මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න මේ දියවැඩියාව හේතු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.